සුබ සන්ධ්‍යාවක්. ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. CIDට ප්‍රකාශයක් දෙනතුරු ස්විස් ස්ථානාපති නිලධාරිනියට රටින් පිටවීම තහනම්. මහජන පැමිණිලි අගමැතිට කියන නව ඒකකයේ අද සිටම. සුලගත් වැස්සත් දැඩි වෙයි. කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. ආපදා සේවය පැය 24ම අවදීන්. දක්ෂිණ අධිවේගයේ වැටිය අන්දරවැව කොටස් අනාරක්ෂිතයි. මේකේ ෆයර් බ්‍රිගේඩ්යක් නෑ, ඇම්බියුලන්ස් නෑ, වැඩ කටයුතු අවසන් කරලා නෑ. ඒ නිසාම වහන් වාර්තාවක් දෙන්න කිව්වා. ඒ කියන්නේ අපි බල්ල ඉවරලා මේක වහන්න සිද්ධ වුණොත් මේක වැඩ කටයුතු අවසන් කරලා අපි වහනවා. විපක්ෂ නායකයා කවුද? එජාප මන්ත්‍රී පිරිස දෙගිඩියාවක. කල්ලි දෙකක් නෑ මේ පක්ෂයට. මේ සයිත් ප්‍රේමදාස මැතිතුමාගේ කල්ලිය කියලා අපිව කොම් කරාට අපි තාම UMP කල්ලි. ෆිලිපීනයේ සුලි කුණාටුවකින් ලක්ෂ 3 හමාරක් අවතැ. දේශීය ප්‍රවෘත්ති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම මගහරිමින් සිටින කොළඹ ස්විස්තරලන්ත තානාපති කාර්යාල සේවිකාවකට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. තමන් බලහත්කාරයෙන් රදවාගෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව පවසමින් මෙම සේවිකාව චෝදනා කර තිබුණා. ඒ අනුව සිද්ධිය පිළිබඳ වහම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටයි ශ්‍රී ලංකා රජය කටයුතු කළේ. එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණා. එහෙත් චෝදනාවට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළද ඇය ඊට ඉදිරිපත් වූයේ නැහැ. පරීක්ෂණවලට සහය වන්නැයි විදේශ ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයාද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමු වී ඉල්ලීමක් කළා. එහෙත් අදාළ සේවිකාව තවමත් ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් නොවීම තුළ ඇය විදේශගත වුවහොත් එය විමර්ශනවලට බාධාවක් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තෙක් ලබන මස 9 වනදා දක්වා විදේශගත වීම තහනම් කරමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම යෝකිය නිකුත් කළේ. මේ අතර මෙම සේවිකාව ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ඉල්ලා සිටමින් මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අභියසදී පැවැත්වූ උපවාසය ඊයේ රාත්‍රියේ අවසන් කෙරුණා. ඒ පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ හා විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්. දැන් අද සුදු ඈන්නේ කාවනේ ඇවිල්ලා තමුන්නාන්සලා වගේම කාන්තාවක් පිරිමියෙක්වත් නෙමෙයි කාන්තාවක් ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න නැතුව උඩ බලාගෙන ඉන්න. ඒ තරම් විශාල බියකින්. මොකද මෙවැනි දැක් එයා සමාජලයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇති. හරියට බැලුවේ නැහැ. රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා. ඒ කියන තැනැත්තිය ඉන්න තැන දන්නවා රාජිත. ඉතින් එහෙමනම් එතුමාගේ වගකීමක් වෙනවා මේ රටේ නීතිය පසලෙන්දෙන ආයතනයකට ගිහිල්ලා මේ උඩ බලාගෙන ඉන්න අහිංසක කාන්තාව ගැන විස්තරයක් කියලා වෛද්‍ය පහසුකම් ලබලා දීලා එතුමියගෙන් මේ සම්බන්ධ විස්තරයක් ලබා ගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. එහෙමනම් මම ඉල්ලා සිටිනවා මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරන ආයතනවලට එතුමාගෙන් කට උත්තරයක් ගත යුතුයි. වහාම එතුමා කතා කරන්නේ රටක් පවා දීමේ වැඩපිළිවෙලක් ගැන. ඒ තරමට නිඳිත තත්ත්වයක දේශපාලනය කරන දෙන මේ පිළිබඳව රාජිත සේනාරත්න හැමතුමාගෙන් වහාම CID එක කට උත්තර ලබා ගන්න ඕනේ. මොකද මේක බරපතල ප්‍රකාශයක්. මැතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ එතුමාව සහ මේ රජය අපහසුතාවයට පත් කරන්න ක්‍රියාත්මක කරගෙන යන දැවැන්ත කුමන්ත්‍රණේ එක තිරපිටපතක් හැටියටයි අපි මේ තිරපිටපත දකින්නේ. මේ අවස්ථාවේ අපි ස්විස්තරලන්ත තානාපති කාර්යාලයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක අංශ මගින් ඔබලාගෙන් කරනු ලබන ඉල්ලීම් වලට අහුම්කන් දීලා එකී සේවිකාවගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්න. රටක නීතියක් තිබෙනවා. ඒ නීතියට පටහැනිව ක්‍රියා කරන්න ජාත්‍යන්තරයට පුළුවන් කමක් නැහැ. රජයපත් වූ විගසම ඒ බටහිර ඇතැම් බලවේග අවදිව කටයුතු කරන බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා.
එනිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නේදී ශ්‍රේෂ්ඨ ලද තානාපති කාර්යාලය බුද්ධිමත්ව මැදහත්ව ක්‍රියා කර අප දෙරටේම ගෞරවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන ලෙස. මේ අතර ආගමික කටයුත්තක් සඳහා ස්විට්සර්ලන්තයේ බලා පිටත් වීමට වීසා අයදුම් කිරීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ගිය පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ වෙත එහි නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකිකයින්ට වීසා ලබා නොදෙන බවයි. ස්විට්සර්ලන්ත සංචාරය සඳහා වීසා අයදුම්පත් බාර දීමට මේ වීසා සෙන්ටර් එකට අද අපිට වෙලාව ලබා දීලා තිබුණා. වීසා සෙන්ටර් එකට ආවට පස්සේ තානාපති කාර්යාලයෙන් දැනුම් දීලා තිබෙනවා ස්විට්සර්ලන්තේ නැවත දැනුම් දෙනතුරු සියලුම අයදුම්පත් බාර ගැනීම වහම නවත්තන ලෙසටත් වීසා ලබා දීම තාවකාලික නතර කළ බවත් අපිට මේ ආයතනයෙන් දැනුම් දුන්නා. මානව හිමිකම් පිළිබඳව මහා උජාරුවට කතා කරන ස්විට්සර්ලන්තය මේ වගේ පුංචි සිද්ධියක් නිසාවෙන් ශ්‍රී ලාංකීය සමස්ත ජාතියෙම සමස්ත රටවැසියන්ගෙම මේ විදියට මම පිළිගන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වයිගෝලයේ පවතින කැළමිලි ස්වභාවය හේතුවෙන් ගිනිකුඩ හා දකුණු දෙසින් වන බුහුඳු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බුහුඳ රළුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. තදවැසි අපි අපේක්ෂා කරන යාපනයේ කිලිනොච්චිය, මුලතිව්, අම්පාර, මඩකලපුව, නුවරේලිය, බදුල්ල, තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යාකාලයේ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. මධ්‍යම, සබරගමු, කලුතර, ගම්පහ, කොළඹ වගේ දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීම තියෙන්න පුළුවන්. දකුණු සහ ගිනිකොණ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. කංකසන්තුරේ ඉඳන් තිරිකුණාමලය හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ තත්ත්වය අපි බොහෝ විට අපේක්ෂා කරන්නේ 4, 5, 6 වගේ දිනයන්වල. මේ එතනින් පස්සේ ගත්තම දිනවල මේ වර්ෂාපතනයේ සාපේක්ෂව අඩු වීමක් තමයි අපි දකින්නේ. මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. ඊට අවශ්‍ය සියලු කටයුතු උපමාව ඉටු කිරීමටයි රජය පියවරගෙන ඇත්තේ. දිවිනි දිස්ත්‍රික්ක කීපයකින් පැවති අවදා තත්ත්වයේ බොහෝ අඩුවීමක් පෙන්නුම් කරනවා. කිලොජි දිස්ත්‍රික්කයට අමතර බෝට්ටු අඛණ්ඩව සූදානම් කරලා තියෙනවා. කුඹුක්කන් ඔය වාන් මට්ටමට පැමිණලා තිබෙනවා. රාජාංගනයේ තියෙන උල්හිටිය ජලාශය, තබ්බෝ ජලාශය, අංගමු ජලාශය, දැදුරෝය ජලාශය, ඉබ්බන් කටුව ජලාශය, නාචියාදුව ජලාශය, ගිනිමිටිය ජලාශය, කලා ඔය වාන් දුවටි විවෘත කරලා තිබුණා. පහළ වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ තවදුරටත් දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. මාර්ග අවහිරවීම බදුල්ල පස්සර මාර්ගයත්, නුවරඑළිය වැලිමඩ මාර්ගය අතුරුන් අතුරු මාර්ග රැසක වාර්තාවන ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිකුත් කළ තියෙන නිවේදනය අනුව නුවර වරේලිය රත්නපුර බදුල්ල කියන දිස්ත්‍රික්කවලට නායම් නිවේදනය තවමත් බලංගු වෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු ඉන්න. ඒක ඉතාමත් වැදගත්. පීඩාවට පත් පවුල් 4252ක පුද්ගලයන් 14468 දෙනෙකුත්, පුද්ගල මරණ 5 සහ එක නිවාස පූර්ණ හානි 7කුත්, අර්ධ හානි 314කුත් වාර්තා වෙනවා. ආරක්ෂිත මධ්‍යස්ථානයෙන් 29ක් පුරා පවුල් 946ක පුද්ගලයන් 3149 දෙනෙක් තාවකාලිකව අපි රඳවලා තිබෙනවා. සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. වලපනේ ඉලුක් පැලැස්ස කඳ නායාමින් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එහිදී අතුරුදන්ව ඇති 15 හැවිරිදි සිසුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම කඳ ආසන්නයේ පවත්වාගෙන යන ගල්කොරියේ පිපුරුම්වල ඍජු බලපෑම නායාමට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන බව වලපනේ ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර මහතා සඳහන් කළා. දීර්ඝකාලීනව ආපදාවට ලක්විය හැකි අවදානම් සහිත ස්ථානවල පුද්ගලයන් අපි රජයේ ඉඩම් සොයලා නිදහස් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීමේ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ඒ අයට නිවාස පහසුකම් අපි සකස් කළ දිය යුතු වෙනවා. සෙවීම් කටයුතු අවසන් වූවහම අපිට පුළුවන් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ අනුකූලව ඉහළින් තියෙන අවදානම් සහිත ගල් කොටස් ඉවත් කරලා මාර්ගය විවෘත කිරීම කරන්න. ඒ යාබදවම ආසන්නයේ තියෙනවා විශාල ගල් වලක්. ඒ නිසා ගල් වලේ පිපිරීම් වල කම්පන වල ඍජු බලපෑමක් තිබෙන්නට හැකියාවක් තියෙනවා. අධික වර්ෂාවත් සමග මහවැලි ගංගාව පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාරාධ්‍යක්ෂ උපුල් නානායකාර මහතා සඳහන් කළේ.
පරිසරයේ සුරකිමින් රට අලංකාරවත් කිරීමට තරුණ පරපුර ගෙන යන වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මෙම පෙරනිමිති තුලින් නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කිරීමට ඉඩකඩ විවරවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කරත්තේ ශක්තිමත් තරුණ පරපුරක් සිදු කරන මෙම වෙනස අතිශය අගය කරන බවයි. නව හඳුන්වා දීම් නායකත්වයේ මෙන්ම කණ්ඩායම් හැඟීමද වර්ධනය කරමින් රට පුරා බිත්ති අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් තරුණ පරපුර අරඹා තිබෙනවා. එමෙන්ම තරුණ පරපුරේ මෙම උත්සාහය පිළිබඳ තමා දැඩිසේ ආඩම්බර වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට සිතුවම් නිර්මාණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ පිළිබඳව පසුගියදා අප ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේද ඔබව දැනුවත් කළා. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස් විශිෂ්ට විශේෂ තැනක් වෙන කුරුදුගහ පාලමයට අපවිත්‍ර වෙලා ගොඩක් ජරාවාස වෙලා තිබිච්ච තැන. ස්කූල් යන පුංචි ළමයෙකුට හරි සෞන්දර්යය කියන්නේ මොකද්ද කියලා හැඟෙනු මේ වගේ දෙයක් කරලා තියෙනකොට. ළමයේ කොල්ලෝ ටික එකතු වෙලා මේ වගේ දෙයක් කරපු එක අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත කෙරුණා. අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකයේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අරලියගහ මන්දිරයේ ආසන්නයේ ආර්.ඒ.ද. මෙල් මාවතේදී. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඇවිල්ලක් දෙන ලිපි අපේ ආයතන වලට යොමු කිරීම, ඒ ගැන කටයුතු කිරීම තමයි මූලික අරමුණ. විශේෂයෙන්ම ඊළඟට ඒක කෙරුණාද නැද්ද කියලා සොයා බැලීම, ඒ වගේම මහජනයා විශාල සංඛ්‍යාවක් දැන් එනවා හම්බ වෙන්න. ඒ නිසා සියලු දෙනාටම පහසු වෙන්න මේ ස්ථානය සකස් කරලා මහජනයා හා සම්බන්ධ කටයුතු ඉටු කිරීම තමයි අපි මෙතන මේ කාර්යාලයෙන් කරන්නේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු වස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ මහා සංඝරත්නයේ ලබා දුන් සහයෝගය පිළිබඳ ඒ මහතා මෙහිදී කෘතඥතාව පළ කළා. මල්වතු මහවිහාරය වෙත ගිය රනිල් වික්‍රමසිංහ මහතා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමීන් වහන්සේ බැහැදුටුවා. ඒ මහතා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ ඉන්පසුවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැටිය මත්තල හා අන්දරවැව හම්බන්තොට කොටස් නිසි පරිදි වැඩ අවසන් කර නොමැතිව අනාරක්ෂිත ලෙස විවෘත කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයාබැලීමේ සංචාරයකට එක්වීමෙන් අනතුරුවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද සංචාරයට එක්ව සිටියා. මෙම මාර්ගයේ වැඩ අවසන් වීමට පෙර දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීම තුළින් මගින් අනාරක්ෂිත තත්ත්වයට පත් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නිලධාරිකතා සාකච්ඡා තව තුනක් තියන්න තියෙනවා. මවුන්ට කියව වහාම වාර්තාවක් දෙන්න කියලා. මේ වගකීම කවුද බාරගන්නේ කියලා මම හිතන්නේ විශාල ජීවිත අවධානමක් තියෙනවා. දැන් මම හිතන්නේ ඊයේ හරි පෙරේද හරි වල්ලල ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ. මේ ජීවිත බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ. ඒක ඊටම වැරදි දෙයක්. මේකේ ෆයර් බ්‍රිගේඩ්යක් නැහැ, ඇම්බියුලන්ස් නැහැ, වැඩ කටයුතු අවසන් කරලා නැහැ. ඒ නිසාම වහාම වාර්තාවක් දෙන්න කියව. ඒ කියන්නේ අපි බල්ල ඉවරලා මේක වහන්න සිද්ධ වුණොත් මේක වැඩ කටයුතු අවසන් කරනවා අපි වහනවා. නිලධාරී කීප දෙනෙක් මට කිව්වා බලහත්කාරයෙන් මේ විවෘත කිරීම ලබාගත්ත කියලා. පහුගිය ආණ්ඩු විසින් එනිසා ඒ ගැන අපි සොයා බල්ලෙවල නිවැරදි තීන්දුවක් ගන්න අපි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ. අසත්‍ය ප්‍රචාර පතුරුවමින් දේශපාලන වාසි ලබා ගැනීමට සාමාන්‍ය පෙළ විභාගය හා සිසු දරුවන් ඈඳා ගැනීමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය ඩලසලහප්පෙරුම මහතා පවසනවා.
ඊයේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා. ඒ ආරම්භක මොහොතේ අපිට ගැටලු කීපයක් තිබුණා. ඊට පෙර දා රාත්‍රියේ අපේ මධ්‍යස්ථාන 4-10 කරන අතුරෙන් මධ්‍යස්ථාන 3ක විභාගය පාත්වන්නට පුළුවන්ද කියලා කියන ප්‍රශ්නේ විභාග කොමසාරිස්තුමාටත් ඒ දෙපාර්තමේන්තුවටත් තිබුණා. රාගල, වලපනේ සහ පුට්ටලම ආපදා තත්ත්වයන් හේතුවෙන්. නමුත් කිසිදු කරදරයක් නැතුව ආපදා තත්ත්වයන් මග අරගෙන සියලුම මධ්‍යස්ථානවලදී නියමිත ආකාරයට විභාගය පවත්වන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා සාර්ථක මේ මොහොතේ දෙවැනි දවසේ විභාගය පැවැත්වෙනවා. නමුත් ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්තියක් ඊයේ දවස තුල ප්‍රචාරය වුණා. කැකිරාව අධ්‍යාපන කලාපය තුලදී මුස්ලිම් දියණියන් කිහිප දෙනෙක්ට ඔවුන්ගේ සංස්කෘතික ඒ මුහුණු වැස්ම පරදාව නිසාවෙන් විභාග ශාලාවට ඇතුළත් වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා කියන ප්‍රවෘත්තියක් ප්‍රචාර වුණා. මේ ප්‍රවෘත්තිය කනවැකුණු වහාම මම විභාග කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරා. ඒ කියන්නේ වහාම හොයලා බලලා එහෙම වෙලා තියෙනවා නම් බරපතල වැරද්දක් ඒක නිවැරදි කරන්න කියලා. ඒ අනුව විභාග කොමසාරිස්තුමා අදාළ කැකිරාව කලාප අධ්‍යක්ෂකවරයාට පමණක් නෙමෙයි එම විභාග මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතිවරයාට පුද්ගලිකව කතා කරා. අත වශයෙන්ම මෙහෙම සිදුවීමක් වෙලා නැහැ. මම ඊට වගකීමෙන් කියන්න පුළුවන් එබිනේ ආකාරයේ කිසිදු සිදුවීමක් සිදු වෙලා නැහැ. මේ රටේ සිංහල, මුස්ලිම්, දමිළ ඒ සියලුම දරුවෝ කිසිදු බාධාවකින් තොරව විභාගයට මුහුණ දීලා තියෙනවා. මේ අසත්‍ය ප්‍රචාර පතුරු වහරමින් දේශපාලන වශයෙන් විභාගය සහ දරුවන් ඒට ඇඳ ගැනීමට ගන්න උත්සාහය මම හිතනවා අපේ රටේ බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරයි කියලා. මහබැංකු බැඳුම් කර වංචාවන්ට අදාළ විගණන වාර්තාව කෝප් කමිටුවට ලැබී ඇති බැවින් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න ජනතාවට ළඟදීම දැනගත හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. මහබැංකුවේ බැඳුම් කර ක්‍රියාවලියේ සිදුවුණු වංචා පිළිබඳව මහබැංකුව විසින් ජාත්‍යන්තර ආයතනයක් ලවා කරවන ලද මේ විගණනය මගින් හෙළිදරව් වෙලා තියෙනවා. මේ විගණනය පිළිබඳ වාර්තාව ආවේ ජනාධිපතිවරණයට කලින්. නියම වගකීතු පුද්ගලයෝ කවුද කියලා හෙළිදරව් වෙන හින්දා ඒ හා සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්ව එකතු වෙලා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගැහුවා ජනතාවට ඉදිරිපත් කළේ නැහැ. මේ වන විට කෝප් කමිටුවට ඒ වෝහාරික විගණන වාර්තාව ලැබිලා තියෙනවා. ඒක මෙරටේ ජනතාව දැනගත යුතුයි. මෙරටේ ජනතාවට මම කියන්න තියෙන්නේ කවුද නියම හොරු කියලා මේ වෝහාරික විගණන වාර්තාව අනුව දැනගන්න පුළුවන්. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා. මම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඊළඟ දින කීපය තුළ මේ ප්‍රශ්න සියල්ලම විසඳේ කියලා. සුභවාදීවයි බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන තොරතුරු අනුව එතුමාගේ වගකීම් අවසන් කරමින් අලුත් පරම්පරාවට වගකීම් බාර දීලා ඉවත් වෙලා යන සූදානම් වෙලා ඉන්නවා කියන එක තමයි අපි දැනගෙන තියෙන්නේ. අපි එතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක යන දුර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. මේ අවස්ථාවේ එම දුර සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරන්න ඕනේ කියන එක අපි ඉල්ලීමක් කරන්නේ රටේ මහජනතාවගේ ඉල්ලීම තුළ තමයි අපි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ජේෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටින්නේ මහජනතාව ඉල්ලා තියෙන මහජනතාවට විශ්වාසය දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂ නායකකම සහ පක්ෂ නායකත්වයන් දෙකම ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. කල්ලි දෙකක් නැහැ මේ පක්ෂය ඇතුළු. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කල්ලිය කියලා අපිව කොන් කරාට අපි තාම UNP කල්ලි. අපේ පක්ෂයට මාර්ග උපදේශයක් අවශ්‍ය වෙලා තියෙනවාද? අපිට වැරදිච්ච තැන් වලින් අපි ඉගෙන ගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, විපක්ෂ නායක ධූරය යන දෙකම තව දුරටත් මේක ඇද ඇද ඉන්නේ නැතුව ලබා දෙයි කියලා. අපි වෘත්තීය වේදිකාව හැටියට පසු කලක දේශපාලනයට ආපු කට්ටිය අපිට ඕනෑම වෙලාවක නැවතත් වෘත්තීය වේදිකාවේ වශයෙන් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. අපි තව දුරටත් බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා අපේ නායකත්වය, අපේ ජ්‍යෙෂ්ඨයෝ තේරුම් ගනී කියලා අපි මූණ දෙන අභියෝග. හැබැයි අලියයින් අලුත් පක්ෂයක් කොළපාට තියෙන අලුත් පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයේ ගොඩනැගුණ නැත්නම් අපේ පාක්ෂිකයෝ එළියට ඇවිල්ලා මේවට බාධා කරන, මේවට අකුල් දෙන ණයට විරුද්ධව සටන් කරන්න ඉඩ තියෙනවා විතරක් නෙමෙයි, ඒ අය දැනට සූදානමින් ඉන්නවා. ඒ නිසා අපිට ඕනේ පක්ෂේ 100%ක් අලුත් වෙන්න. අපි සුසු නැත්නම් අපි හැරි අයින් කරලා හොඳ ටීම් එකක් එක්ක යන එක තමයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒකට අවස්ථාව උදා කරලා දෙන්න ඕන. රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රධානීන් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රධානීන් අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් මෙන්ම උසස් නිලධාරීන් එම සාකච්ඡාවට සහභාගී වුණා. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ මේ රටේ අපොසු උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිස මේ විභාගයේ සමත් ජීවිතයේ අසමත් දරුවන් බවට පත්වීම වැළැක්වීම සඳහා ඔවුනට උසස් අධ්‍යාපනය තුළ ඉඩ ප්‍රස්ථා පුළුල් කරන්නට තිබෙන අවශ්‍යතාවයත් ඒ සඳහා තියෙන බාධා ගැටරු පිළිබඳවත් දීර්ඝ සාකච්ඡාවක් පවත්වලා ඒ සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ පීඨාධිපතිවරුන්ගේ අලුත් වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අදහස් යෝජනා සති දෙකක් ඇතුළත ලබා ගැනීම සඳහා වෙන සාකච්ඡාව තමයි පැවැත්වුණේ. ශ්‍රී ලංකාවේ බහුමික අඛණ්ඩතාවට අභියෝග කරන මැතිවරණ ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති බවට පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා අද හෙළිදරව්වක් සිදු කළා. එය ප්‍රකාශයට පත් කර දින 8ක් ගත වුවද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවයි එම මහතා පෙන්වා දුන්නේ. පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ සම්බන්ධ කරුණු හෙළි කළා. එක්සත් රාජධානිය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙසැම්බර් 13 වෙනිදා පවත්වන්න නියමිතයි. කියන්නේ තවත් දවස් 10කින් පවත්වන්න නියමිතයි. මේ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වේටිව් පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවැම්බර් මාසේ 25 වෙනිදා හෙළි දක්වනවා. මේ ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. මේකේ 53 වෙනි පිටුවේ ලංකාවේ පවතින අර්බුදයට විසඳුම දෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතුයයි කොන්සර්වේටිව් පක්ෂය තමන්ගේ ප්‍රතිපත්තිය ලෙස සඳහන් කරලා ඒ සඳහා ජනවරමක් ඉල්ලා සිටිනවා. මොකක්ද මේක කියන්නේ? ලෝකයේ පුරා සංහිඳියාව ස්ථාවරත්වයේ සහ යුක්තිය ළඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහාය ලබා දීම අඛණ්ඩව සිදු කරන අතර සයිප්‍රසය ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වාගෙන යනු ලැබේ. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ බෞමික අඛණ්ඩතාවයේ අභියෝගයට ලක් කරලා මේ වෙනුවට දින 8ක් වෙනවා. මේ පිළිබඳ එක්සත් රාජධානිය තියෙන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ දක්වා සුව නින්දක සැතපී ඉන්නේ. එක්සත් රාජධානිය තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ කිසිම නිවේදනයක් නිකුත් කළ නැහැ. හරිනම් ඔවුන් මේ හෙළා දෙකෙමි නිවේදනයක් නිකුත් කළ යුතු තිබුණා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ තොරතුරු ගෙනෙන්නට එහි සිටින අප නියෝජිත තත් චතුක දිවාශන දැන් සූදානම්. දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 3 වන දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසක් අද දවසේ තරඟ බිමට අවතීර්ණ වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සමගින් ලෝකට පදක්කම් රසක ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබුණා. අද දිනේදී මලල ක්‍රීඩා තරඟ ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙන්නට මීටර 1500 තරඟයේ සවුවේදී නිලානි රත්නායක සමත් වුණා. ඉරිසල ගියන්න ඕනේ 1500 සහභාගී වෙන්න කිය මම නෙවෙයි. ඒ ඇක්සිඩන්ට් වුණා මම එයා වෙනුවෙන් තමයි කියලා මම හිතනවා. අපි අනිත් පිටකේ මේ වගේම ඔප්පුමෙන්දල සම්පතක් ගන්නේ කියලා. මිදාමතරව දීප්‍රාම තරඟී සෞවේද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වුණා. අද දවසේ කරාතේ සහ ටයිකොන්ඩෝ තරඟී සෞවලදීද ශ්‍රී ලංකාවට පදක්කම් හිමි වුණා. දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ සිවන ක්‍රීඩා දිනයේදී තරඟ ඉසව් ගණනාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වදිනවා. ශ්‍රී ලංකා පදක්කම් සටහනට පළමු රන් පදක්කම හිමි කර දුන් ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉසව්වේ හෙට දිනේදීද තරඟ ඉසව් 6ක් පැවැත්වීමට නියමිතයි. බරපන්ති 6ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු හෙට දවසේදීද ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් තම ජයග්‍රහණ අපේක්ෂාවෙන් තරඟ බිමට අවතීර්ණ වනවා. ඊට අමතරව තවත් තරඟ ඉසව් ගණනාවක් සඳහා නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා නගරවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදීමට නියමිතයි. ඒ සියලු තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. කපිල ලියනගේ ආසිරි සොයිසා සමගින් මම චතුක දිවාශන නේපාලයේ කත්මණ්ඩු නුවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ සිට. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. අපගේ මීළඟපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk